ආරිතිකෙ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට පාත්‍ර වෙච්ච ආදරණීය චරිතයක් තමයි විල්සන් කියලා කියන්නේ. ආරිතිකෙ ටෙලිනාට්‍ය මන්ටිගේ තාත්තා තමයි විල්සන් කියලා කියන්නේ. විල්සන්ගේ චරිතයට රඟපාන්නේ අපි රටේ ඉන්න ප්‍රවීණ අතිදක්ෂ කලාකරුවෙක් වන ආනන්ද අතුකොරළ මහතා. ඉතින් ආනන්ද අතුකොරළ කියලා කියන්නේ මෙරට කලාශේෂ්ත්‍රයට නැතුවම බැරි චරිතයක් කියනක අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කාලයක් තිස්සේ මෙරට රංගන ශේෂ්ත්‍රයට මහඟු සේවාවක් ඉටු කරපු ආදරණීයම රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකොරළ කියලා කියන්නේ. ඉතින් ආනන්ද අතුකොරළගේ දුවනියත් අන්නේ ඒ වගේම තමයි. පාරදිගේ ටෙලිනාට්‍යයේ රුක්ෂානාගේ හොඳම යාළුවා සචී තමයි ආනන්ද අතුකොරළගේ සැපේ ජීවිතයේ දියණිය වෙන්නේ. ඉතින් මේ දෙනම් බොහෝ දෙනෙක් පාරදිගේ ටෙලිනාට්‍ය නිර්මාණ දැනගෙන හිටියේ නැහැ. නමුත් සැපේ ජීවිතයේ ආනන්ද අතුකොරළගේ දියණිය තමයි පාරදිගේ ටෙලිනාට්‍යයේ සචී කියලා කියන්නේ. ඉතින් අපි කියන්නේ යන්නේ ආනන්ද අතුකොරළ සහ ඔහුගේ ආදරණීය දියණිය එකතු වෙලා කරන වෙනස්ම විදිය වැඩක් ගැන. මාළඹේ පාර අයිනේ බර්ගර් විකුණන පාරදිගේ කතාවේ වින්සන් සහ සචී මොකක්ද මේ කතාව? මේ දිනවල හැමෝම කතා වෙන්නේ මේ ගැන තමයි. ඉතින් රංගන ශාස්ත්‍රය තුළ නමක් දිනාගෙන ඉන්න ප්‍රවීණෙක් තමයි ආනන්ද අතුකොරළ කියලා කියන්නේ. ඒ වගේම සජී කියන්නේත් වර්තමානයේ රංගන ශාස්ත්‍රය තුළ ජනප්‍රිය චරිතයක්නේ. ඉතින් මේ දෙන්න එකතු වෙලා මහපාරේ බර්ගර් විකුණනවා. විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න අපහසු උනත් ඒක තමයි ඇත්තම කතාව. මේ තාත්තයි දුවයි එකතු වෙලා පාර අයිනේ බර්ගර් විකුණනවා. පොඩි හට් එකක් දාගෙන ස්ට්‍රීට් ෆුඩ් යන තේමාව යටතේ තමයි මෙන්න මේ දේ කරන්නේ. හැබැයි මෙහි සුවිශේෂීම කරුණ වෙන්නේ මේ දෙන්න මේක කරන්න හිතා ගන්නවත් බැරි විදිය අඩුම විලකට. සාමාන්‍ය රුපියල් 400ට අඩුවෙන් තමයි මෙතනින් හැම කෑම එකක්ම ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම බර්ගර් හොට් ඩොග් වගේ රසම රස කෑම ජාති මෙයාලගෙන් ගන්න පුළුවන්. ආනයිට්ස් කියලා තමයි මේ හට් එක නම් කරලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ තාත්තයි දුවයි වර්තමානයේ මිනිස්සු ඉන්න අපහසුතාවය ගැන හිතලා මිනිස්සුන්ට සාධාරණයක් වෙන විදියට තමයි මේ බිස්නස් එක කරන්නේ. කොහොම නමුත් පොඩියට පටන් ගත්ත මේ වැඩේ අති සාර්ථකයි කියලා තමයි මේ දෙන්න නම් කියන්නේ. කොහොම නමුත් නළුවෙක් නෙලියත් මේ වගේ දෙයක් කරනවා කියලා කිව්වම ටිකක් විශ්වාස කරන්න අමාරුයිනේ. නමුත් ආනන්ද අතුකොරළ මහතා නම් කියන්නේ ඔවුන් රඟපාන්නේ කැමරාව ඉස්සරහා විතරයි. සැබෑ ජීවිතයේදී ඔවුන් සාමාන්‍ය මිනිස්සුන් විදියට ජීවත් වෙනවා කියලා. වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක එක ජොබ් එකක් කරලා ඒකෙන් ජීවත් වෙන එක කාටත් අමාරුයි කියලා තමයි ආනන්ද අතුකොරළගේ දුව කියන්නේ. ඉතින් එයා කියන්නේ තමන්ට හේනයක් තියෙනවා නම් තමන්ට පුළුවන් කමක් තියෙනවා නම් පොඩියට හරි දෙයක් පටන් ගන්න කියලා. ඉතින් එයාගේ අම්මගේ කෑමවල රස දැනෙන නිසා අම්මයි තාත්තයි එක කතා බහ කරලා මේ වගේ දෙයක් කරන්න හිතුවා කියලා තමයි ආනන්ද අතුකොරළගේ දුව කියන්නේ. අම්මගේ කෑමවල රස දැනෙච්ච නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඒ කටයුතු කරනවා. ඒ විතරක්ම නෙමෙයි යෝන් රංගන ශිල්පිනියක් වුණාම මේ වගේ දේවල් කරනවා කියලා හිතන්න අමාරුයිනේ. නමුත් ඇය මේ හට් එක ඇතුලේ ඇයි බර්ගර් හදනවා, හොට් ඩොග් හදනවා, කිසිම පැකිලීමකින් තොරව ඇය හැමදේම කරනවා. ඒ වගේම ගනුදෙනුකාර පවුතුන් සමගත් ඇය ඉතාමත් සුහදශීලීව කටයුතු කරනවා. ඉතින් පොඩියට පටන් ගත්ත මේ වැඩේට හිතුවවත් නැති විදිහ හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ඇයි නම් කියන්නේ. ඉතින් හරි විදියට ජීවත් වෙනවා නම් කාටවත් වංචාවක් බොරුවක් නොකර කරන දේ සාධාරණව කරනවා නම් ඒ දේ සාර්ථකයි කියලා තමයි ආනන්ද අතුකොරළ මහතා වගේම ඇගේ දියණියත් කියන්නේ. කොහොම නමුත් ඉතින් හිතුවවත් නැති වැඩක් තමයි මේ දෙන්න එකතු වෙලා කරන්නේ. ඉතින් මාළඹේ පැත්තේ යනවනම් මේ දෙන්නගෙන් රසම රස කෑම එකක් කන්න ඔයාලටත් හැකියාව තියෙනවා. ඉතින් පාරදිකේ කතාවේ වින්සන් සහ සචිනි මේ තාත්තයි දුවයි එකතු වෙලා කරන මේ වැඩේට අපිත් හදවතින්ම සුබපැතුම් එක් කරමු. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ටුවක් එක් කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.